මන්කවා ව්‍යත්මගට ආවරණය වෙලා නැත්නම් ව්‍යත්මග විටපස්සේ ඉඳලා හිටපු එක්තරා පවුලක් දූෂණ හා වංචාව පිළිබඳව බොහෝ දුරට චෝදනා ඇල්ලුණු පිරිසක් තමයි මේකෙන් ඉදිරියට ආවේ කියලා. දැන් ඔවුන් විශේෂයෙන් ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ බලයට පැමිණෙන්නේ සහ ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ බලය ගොඩනගා ගන්නා වූ පළවෙනි ස්ථානය ගොඩනැගීමටත් විශේෂයෙන් ඔබේ පක්ෂයේ වර්තමාන නායකයා උදව් කරනවානේ. දැන් 2004 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමිය පසුව කියනවා ඒ වෙලාවේ ලක්ෂ්මන් කදිරගාම ඇමතුමාව තමයි තමන් අග්‍රා මාත්‍යවරයා බවට පත් කරන්න හිටියේ. නමුත් හෙළවරුමේ විශේෂයෙන් සංඝයා වහන්සේලා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් නම දෙනා තමයි නෑ රාජපක්ෂ නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්තයාව අග්‍රා මාත්‍ය ධූරයට යෝජනා කළේ සහ ඒ සඳහා බල කළේ කියලා. එතකොට එතන ඔබේ නායකයා හිටියේ නේද? දැන් ලංකාවේ ඉතිහාසයේ විවිධ අවස්ථාවල විවිධ කරුණු ප්‍රධාන තැනට පැමිණෙනවා. ඔය කියන යුගයේදී ලංකාවේ තිබිච්ච ප්‍රධානම ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නය නෙමෙයි. ඔය තිබිච්ච යුගයේදී ඇත්ත වශයෙන්ම ප්‍රධාන ප්‍රශ්නය වෙලා තිබුණේ ලංකාවේ ත්‍රස්තවාදී පිළිබඳ. ඒ ත්‍රස්තවාදී පිළිබඳ ප්‍රශ්නයේදී මම ඒ දවස්වල මේ පක්ෂයේ හෝ මේ කණ්ඩායමේ හෝ සමාජිකෙක් නෙවෙයි. නමුත් ඒ අවස්ථාවේදී ඒ කණ්ඩායම හැසිරිච්ච ආකාරය ගැන මට තියෙන කියවීම තමයි ඒ අවස්ථාවේදී රටේ තිබුණ ප්‍රධාන ප්‍රශ්නය සඳහා ලබා දිය යුතු විසඳුම ලබා දිය හැක්කේ කෙසේද කියන අදහසින් තමයි කණ්ඩායම මේ අවස්ථාවේ වැඩ කළේ. ඒතර ඒ අර්ථයෙන් ගත්තාම ඒ කණ්ඩායම පමණක් නෙවෙයි විවිධ කණ්ඩායම් ජනතා විමුක්ති පෙරමුණ මේ විවිධ කණ්ඩායම් ඔය කියන ඒ කියන පුද්ගලයා හෝ පුද්ගලයන් අත්වශ පුද්ගලයා ඒ අවස්ථාවේ පුද්ගලෙක් පමණ හිටියේ. ඔය කියන ඒ පවුල සහ ඒ පවුල් ආකෘතිය පෙන්වුනේ නෑ. නමුත් ඒ පුද්ගලයා බලයට පත් කිරීම සඳහා වැඩ කළා. බොහෝ පිරිස් වැඩ කළා. මේ බොහෝ පිරිස් පසුව විවිධ අවස්ථාවලදී කලකිරීම සහගතව මේ පවුල සහ ඒ පුද්ගලයන් අතහැරලා ගියා. දේශපාලන හැටි එහෙම තමයි. එක් යුගයක යම්කිසි කරුණක් අරබයා අවංකව එකතු වෙන පිරිස් ඉන්න පුළුවන්. නමුත් ඒ අවංකව එකතු වෙන පිරිස් ඒ අය බලයට ගේන වංචනික පුද්ගලයන්ගේ වංචනික ස්වභාවය තේරුම් ගත්තට පස්සේ ඉවත් වෙන්න පුළුවන්. මේක තමයි ස්වභාවය. සමහරවිට ඔයකටමයි මම මේ තර්කයට විශේෂයෙන්ම එකතු කරන්නේ. දැන් 2009 වෙනකොට ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගෙන අපි ඔබතුමන්ගේ තර්කයෙන්ම කතා කරොත් එහෙම යුද්ධය අවසන් කිරීමේ අරමුණෙන් තමයි ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා කළා. ඊට පස්සේ ජනාධිපතිවරයා බවට ඔහුපත් කරන 2009 වසර වෙනකොට ඒ සියල්ල සිද්ධ වෙලා ඉවරයි. නමුත් 2010 ජනාධිපතිවරණය වෙනකොට ඒ වගේ මේ වසර ඇතුළත දැවැන්ත දූෂණ චෝදනාවන් එල්ලෙමින් තියෙනවා. ඒ අවස්ථාවේදී ඔබේ වර්තමාන නායකවරයා ඔවුන් ආරක්ෂා කරන්න ඔවුන්ගේ කඳවුර තුළ ඉන්නවා. ඊටත් පස්සේ 2010 සිට 2015 දක්වා තවත් වසර පහක් ඔවුන් එක්ක ඉන්නවා. දැන් යුද්ධය අවසන් වුණ විගසම ජනතාවගේ සිතෙහි තිබුණ දේ මොකක්ද? ජනතාවේ සිතෙහි තිබුණ දේ තමයි සංවර්ධනය කිරීම. ඒතර ඒ සංවර්ධනය කිරීමේ කාර්යය සඳහා ඒ අවස්ථාවේදී යම්කිසි ඒකාග්‍රභාවයකින් යන්න පුළුවන් කණ්ඩායමකට හිටියේ ඒ පැවති රජය. අපි දැක්කා ඒ පැවති රජයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට විරුද්ධව ඉල්ලපු පාර්ශවය මහා විකාරරූපී සංධානයක් එතන තිබුණේ. අන්ත දක්ෂිණාංශයේ සිට අන්ත වාමාංශය දක්වා එකතු වෙච්ච සංධානයක්. දැන් මේ සංධානය තුලින් රටක් ගොඩනගන්න පුළුවන් කියලා සාමාන්‍යයෙන් බුද්ධියක් තියෙන කෙනෙකුට හිතාගන්න අමාරු ඇත්ත වශයෙන්. ඒ සංවර්ධනය කියන එක තමයි ඊළඟ අදහස තිබුණේ. නමුත් ඒ අවස්ථාවේ දූෂණ චෝදනා තිබුණා තමයි. නමුත් ඇත්ත වශයෙන් යුද්ධයේ මේ යුගයේදී රටේ එහෙම විශාල දැවැන්ත සංවර්ධන කාර්යයන් සිදු වුණ නැති නිසා ඒ දූෂණ චෝදනා අවම වශයෙන් තිබුණේ. 1947 ඉඳලා මේ දක්වා තිබිච්ච සෑම රජයකටම දූෂණ චෝදනා තිබුණා. විශේෂයෙන්ම 1977 පස්සේ දූෂණ චෝදනා වැඩි වුණා. යුතාති ක්‍රමයේ ඇතිවීමත් සමග ඒ ඇතිවිච්ච තත්ත්වයන් උඩ රජයන්ට එහි ඇමතිවරුන්ට නායකයන්ට තිබිච්ච දූෂණ චෝදනා වැඩි වුණා. එහෙම දූෂණ චෝදනා තිබුණා. නමුත් ඒ සංවර්ධනය කිරීමේ කාර්යයට අත නොගසා 2009 ඉතිරි අවුරුදු පහ ගෙන යන අවස්ථාවේදී විවිධ අවස්ථාවල අපේ නායකත්වය මේකට විරෝධය පළ කළා. මේ පිළිබඳව විවිධාකාර පොත්පත් පළ කරලා තියෙනවා.
එතකොට මන්තන ආලාපාලු ආර්ථික කියන ඒ පොත පළවුණේ කාලේ බලය සහ බලය කියන ඒ පොත ඒ පොත් දෙකේම දැඩි ලෙස විවේචනය කරන ඒ පවිති එතුමා හිටපු රජය දැඩි ලෙස විවේචනය කරන ඒ රජය ඇමතිවරයෙක් හැටියට සිටියේ. එහෙම තියෙද්දී ඇත්ත වශයෙන්ම අර බලය වෙනස් වෙන අවස්ථාවකදී තමයි එතුමා ඒ රජින් වත්තු. එතකොට වැඩි දුරටත් මේ රට සංවර්ධනය කිරීමේ කාර්යයට නෙමෙයි මේ පුද්ගලයා අතගසලා තියෙන්නේ, මේ පුද්ගලයා සහ යවට තියෙන සිට පිරිස කියලා අවබෝධ කරගත් අවස්ථාවේදී තමයි ඉන්නේ.